අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය මුළු දිවයිනටම අද රාත්‍රී 10 සිට පළමු වනදා අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර අද රාත්‍රියේ 10 සිට එළඹෙන ජූනි මාස පළමු වන සඳුදා අලුයම 4 දක්වා මුළු දිවිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. මෙලෙස ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතිය පැනවීමත් සමග හැටන් ඇතුළු වතුකරේ සේලුම නගරවල වෙළඳසැල් වසාතම ඇති අතර රථ වාහන ගමනාගමනයේද සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ඇදිරි නීති බලපත්‍ර ඇති සහ අත්‍යවශ්‍ය වාහන පමණක් මාර්ගයේ ගමන් කරනා අතර මාර්ගයේ ගමන් කරනා වාහන සහ පුද්ගලයන් පොලිසිය විසින් දැඩි පරීක්ෂාවකටද ලක් කරනු ලබනවා. මේ අතර අද රාත්‍රියේ 10 සිට එළඹෙන ජුනි මාස පළවන සඳුදා දින අලුයම 4 දක්වා මුළු දිවයිනටම ඇදිරි නීති ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ජුනි මාස පළමුවැනි සඳුදා සිට ජුනි මාස 3 වැනි බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට ඇදිරි නීති බලපැවැත්වෙන්නේ රාත්‍රියේ 10 සිට අලුයම 4 දක්වා පමණයි. කෙසේ වෙතත් ජූනි 4 බ්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදෙන ජූනි 5 සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වනවා. ජූනි 6 සෙනසුරාදා සිට සියලුම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රියේ 10 සිට අලුයම 4 දක්වා පමණයි. එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමි වනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා පනවන ලද පොලිස් ඇදිරි නීතිය ජීවිත සහ ආර්ථික ක්‍රියාකාරීත්වයේ යථාතත්වයට පත් කිරීම සඳහා පසුගිය 26 වන දින අලුයම 4 සිට ලිහිල් කිරීමට කටයුතු කළා. ඒ අනුව පසුගිය 26 වන දින ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ විධිවිධාන සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ අලුයම 4 සිට රාත්‍රී 10 දක්වා කාලය තුල පුත්කලෙන් 132 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය 26 වන දින සිට මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුත්කලින්ගේ සංඛ්‍යාව 912ක් බවයි පොලිස් මාධ්‍ය කොටාෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. COVID-19 වෛරසයේ ආසාදිතයින් 28 දෙනෙකු ඊයේ දින වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1558 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 28 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. අදාළ රෝගීන් අතුරින් 17 දිනක නාවික හමුදා සමාජිකින් වන අතර අනෙක් පුද්ගලින් 11 දෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැඳී සිටි පුද්ගලයන්. ඒ අනුව මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනේ වන විට සටහන් වූයේ 1558ක් ලෙසයි. මේ වන විට වෛරසයේ වැළඳී සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 754ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. එසේම වෛරසය ආසාදනය වී වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 794ක්. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඒ UL 605 දරන විශේෂ ගුවන් යානයේ
මෙතර විදේශගතව සිටින මෙරට සංක්‍රමණික ශ්‍රමිකයින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි යලි දිවයිනට ගෙන්වා ගැනීම අකණ්ඩව සිදු කරන බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මැද පෙරදිග සහ අනිකුත් කලාපවල සිටින විශේෂයෙන් තමන් සිටින රටවල නීත්‍යානුකූලභාවයේ හෝ රැකියා අහිමි වූවන් පිළිබඳව මේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙතර විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ වැඩිදුරටත් පවසන්නේ පසුගිය 27 වනදා වන විට රටවල් 123ක ශ්‍රී ලාංකිකයින් 42522 දෙනෙක් දිවයිනට පැමිණීම සඳහා ආයුධම් කර තිබෙන බවයි. ඉන් 34881 දෙනෙකු සංක්‍රමණික ශ්‍රමිකයින් වන අතර එයින් 20893 දෙනෙකු මැද පෙරදිග සේවයේ නිරතව සිටින අය බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින මහනුවර ප්‍රදේශයේ ඓතිහාසික සිද්ධාස්ථාන වැඩපුදා ගනිමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා එක්ව සිටිනවා. අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ප්‍රථමයෙන් දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ මහනුවර සංචාරයේ දර්ශන අප වෙත ලැබෙමින් පවතිනවා. සිය දේශපාලන දිවියට 50 වසරක් සපුරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා. දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මල්ලතු අනුනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. इन अनुर्वास्कर् पार्श्वे महानायक अतिपूज्य वरकागुड श्री ज्ञानरत्न हिमियान बेहदुट अग्रमात्य महिंद राजपक्ष महता उन्वहांसे समग सुहद पिलिसंदर निरतवुना अस्किरी महाना हिमियान आशीर्वाद लबागत अग्रमात्यवर्या अद दिनेपुरा महानुवर प्रदेशे ऐतिहासिक सिद्धस्थान रसक आगमिक वतावत्तोल्ट सहभागी नियमित वति बेनवा अभ्यंतर फेसबुक नंबर दीला එක්සත් ජාතික පක්ෂයේ සැබෑ සම්ප්‍රදායන් හා ගුණාංගයන් රැකගනිමින් කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කළ සමගි ජන බලවේගය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ අප කළ විමසීම කරේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ පෙරවරුවේ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මෙහිදී එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ වෙනත් දේශපාලන පක්ෂ සමග එක් වූමෙන්ම විනය නීති උල්ලංඝනය කර සමාජිකයින් 99 දෙනෙකු හට එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළා. එමෙන්ම සමගි ජනබල වේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබල වේග මුලස්ථානයේදී පැවැත්වුණා. එහිදී සමගි ජනබල වේගයේ විසින් ආණ්ඩුව සමග ගනුදෙනු කරන ලබන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකින්ට සහ එක්සත් ජාතික පාක්ෂිකින් නොමග යවන පුද්ගලින්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට තීරණය කරනු ලැබුවා. මේ අතර පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අප සමග මෙලෙස අදහස් පළ කළා. ඉතා පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ සැබෑ සම්ප්‍රදායන් ගුණාංගයන් අරමුණු දැක්ම එක කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරපු සමගි ජන බලවේගය සමග එකතු වෙලා ඉන්න පිරිස. ඒක තමයි එක්සත් ජාතික පක්ෂ මහා සම්ප්‍රදාය. දැන් ඔය රජයත් එක්ක ඩීල් දාන එදා සිරිකොත මීට අවුරුදු 6කට විතර කලින් කුප්‍රකට රැස්වීමට සමගාමීව එදා පැවති ආණ්ඩුවත් එක්ක පාරකාපට් කරන ගිවිසුම් ගහපු එදා සිටම ඩීල් දැමීමේ ඉතිහාසයක් තියෙන කුප්පකට නීලකාස හොරණඩයක් තමයි දැන් එක්සත් ජාතික පක්ෂ බලය අල්ලගෙන ඉන්නේ. ඒ නිසා ඉතා පැහැදිලිව මෙතන අර්බුදයක් නැහැ. සාතිශය බහුතරයක් ඉන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරපු සමගි ජන බලවේගයත් එක්ක. ඒක මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනේ. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයන් බලාපොරොත්තු වෙන රාජ්‍ය බලය ආණ්ඩුකරණය සඳහා ලබා ගැනීමටත් අපි සමගි ජන බලවේගය විදිහට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එදා අනුමත කරපු ආකාරයටම
ක්‍රියාත්මක වෙනවා. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයේ අතර පවතින අර්බුදවලට ආණ්ඩුවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. මේ පක්ෂ දෙක ඇතුලේ තියෙන අර්බුදයට රජය සම්බන්ධ කරගන්න එපා. මොකද ජාතික රජයක් හෝ එක්සත් ජාතික පක්ෂයේවත් සමගි ජන බලවේගයේවත් කිසිම පුද්ගලයෙක් සමග අනාගතයේදී එකඟතාවයන් වලට එන්න අපි සූදානම් වෙන්නේ නැහැ. ජාතික ආණ්ඩුවකට යන්න අපි සූදානමකුත් නැහැ. ඒ වගේම තමයි දැන් මේ පක්ෂ දෙක ඇතුලේ තියෙන අර්බුදය බැලුවහම එක්සත් ජාතික පක්ෂය එකක් කියනවා, සමගි ජන බලවේගය තව එකක් කියනවා. එතකොට මෙයාලට ඡන්දය දෙන්නවත් සුදුසු පිරිසක්ද මේ? ඒ කියන්නේ තමන්ගේ පක්ෂය ඇතුලේ සත්‍යතරතුරු ජනතාවට දෙන්න බැරි කණ්ඩායම් කොහොමද ඡන්දයක් ඉල්ලලා ආණ්ඩුවක් ඉල්ලන්නේ? දැන් මේ ආණ්ඩුවක් අරගෙන අසාර්ථක වෙච්ච පිරිසක් නේ. දැන් එක්සත් ජාතික පක්ෂය කියනවා විනය කැඩුවා කියලා, අරගොල්ලන් කියනවා එක්සත් ජාතික පක්ෂය විනය කැඩුවා කියලා. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයට ඇඟිල්ල දික් කරනවා, එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට ඇඟිල්ල දික් කරනවා. හැබැයි අපිට එකක් නම් පේන්න තියෙනවා, මේ එක්කෙනෙක්වත් මැතිවරණයකට ඉදිරිපත් වෙලා තියෙන්නේ ජනතාව හෝ පාක්ෂිකයා හෝ රට ගැන කල්පනා කරලා නෙවෙයි, තමන්ගේ බලය ස්ථාවර කර ගැනීම සඳහා පමණයි. ඉන්ද මේ අර්බුදයම මෙයාලට ඡන්දයක් නොදෙන්න ඕනි කියන කාරණාව සනාථ කරලා තියෙනවා. ඒ කියන්නේ ඡන්දයක් ඉල්ලලා ඉල්ලන්නවත් නුසුසු කණ්ඩායමක් මැතිවරණයට ඇවිල්ලා තියෙන්නේ කියන කාරණාව තමයි පේන්න තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය තුල පවතින අර්බුදයේ හේතුවෙන් මැතිවරණයේ ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට අපහසු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. පානදුරු ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය අද වෙනකොට අන්තෝ ජටා බයි ජටා මට්ටමකට පත් වෙලා තියෙනවා. ඇතුළත් ජට පිටත් ජට. මෙන්න මේ ගැට නිසා තමයි අද එක්සත් ජාතික පක්ෂයේ දෙකට කැඩිලා එක කණ්ඩායමක් අලියගෙන් තරඟ කරනවා, තව කණ්ඩායමක් දුරකථනයෙන් තරඟ කරනවා. ඒ නිසා අපිට දැන් පැහැදිලි රනිල් මහත්තයෝ, අපිට දැන් පැහැදිලි සජිත් මහත්තයෝ, තමුන්නාන්සේලාගේ ඇතුළේයි පිටයි තිබිච්ච ගැට සියල්ලම අද ජනතාවට පැහැදිලිවම තේරෙනවා. ඒ ගැටත් එක්ක දැන් එක්සත් ජාතික පක්ෂය සහ සමගි බලවේගය දවන්ත අර්බුදයකට ගිහිල්ලා තිනෝ. ඒ අර්බුදයේ අවසාන ප්‍රතිඵලය සිද්ධ වෙමින් යනවා. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දරුව සමගි බලයට අපේක්ෂකත්වය ගත්ත සීලු දෙනාගේම සමාජිකත්වය අවෝසි කරන්න තීරණය කරලා තිනෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. පැහැදිලි දැන් අද වෙනකොට මේගොල්ලන්ට මහමැතිවරණය නෙවෙයි, හෙට දවසේ තියෙන ගම් සභා මැතිවරණය ආවත්, එහෙම නැත්තම් මරණාධාර සමිතියේ මැතිවරණයක් ආවත් මේ අයට දිනන්න බැරි මට්ටමට අදපත් වෙලා තියෙනවා. ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා ඍජු තැන්පතු සමග ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1213 දක්වා ඉහළ ගොස් තිබෙනවා. උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ නියුතු සේවකීන් ප්‍රදානය කළ රුපියල් මිලියන 25ක් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වහර දෙනු ලැබුවා. කිරිබත්ගුඩ විහාර මහදේවි ආදි ගුරු සංගමය රුපියල් ලක්ෂක් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පාලන විශ්‍රාමික මේජර් ජෙනරාල් KB එගොඩවැලි මහතාට වහර දුන්නා. ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මෙන්ව තවත් පාර්ශ්ව රසක් ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට මුදල් බැර කර තිබෙනවා. අභව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා. අභව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ පෙරවරුවේ රම්බුඩ වැවෙන්ටන් වත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබුණා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලකණින් වෙන්ව වතුකරේ ජනතාව පැමිණ සිටියා. ඔය යන්නේ
ගේ දේහයක් අද කොටගල ලංකා කම්කර කොංග්‍රස් මුලස්ථානයේ වෙත රැගෙන යනු ලබන්නේ නුවරඑළිය නගරය හරහායි. අමාත්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පසුරුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව හැටන් නොවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. රටේ පවතින තත්ත්වයත් සමග මැතිවරණයේ පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් මේ වන විට නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායකාර මහතා අපවසනවා. ඒ ගාල ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණයක් පවත්වන්න පුළුවන්ද බැරිද කියන කාරණාව සෞඛ්‍යංශ තීරණය කරන්න ඕනි කියලා මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරනවා. නමුත් අද මේ වෙනකොට දවසින් දවස කොරෝනා වසංගත තත්වය කවුරු හරි පිරිසක් රට ඉඳලාවත් අපේ මිනිස්සු, ඒ වගේම හමුදාවේ හිටියත් නාවික හමුදාවේ හිටියත් අපේ මිනිස්සු, රට ඇතුලේ මිනිස්සු මේ අය ලෙඩ වෙන තත්වයක් තියෙද්දි මැතිවරණය තියන්න ඕනි කියලා චෝදනා කරන, යෝජනා කරන ආණ්ඩු පක්ෂයේ උදවිය මේ ජනතාව ගැන හිතන මැතිවරණ කොමසාරිස්වරයාට අද චෝදනා කරන්න පටන් අරගෙන තියෙනවා. මැතිවරණ කොමිස චෝදනා කරන්න පටන් අරගෙන තියෙනවා. මේ ව්‍යසනය වසන්තයක් අරගෙන ඡන්දෙ තියා ගන්න ඕනි. ඒ ඡන්දෙ තියලා කොහොම හරි බලයක් ලබා ගන්න ඕන කියන තැන තමයි අද ආණ්ඩුවේ කටේ ඉන්නේ. අපි කියනවා මේක මැතිවරණය තියන්න සුදුසු වෙලාවක් නෙවෙයි. අධිකරණයේ තීන්දුව කරાવી මැතිවරණයක් තිබිය යුතුද නැද්ද කියන කාරණාව. ඒ කෙසේ වෙතත් අධිකරණයෙන් කුමන තීන්දුවක් ආවත් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව, සනීප ආරක්ෂාව අංක එකට අපි ගන්න ඕනි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ කොරෝනා තත්ත්වය අවසන් වුණාම මේ මැතිවරණය පවත්වන්න. කඩා වැටුණු මූල්‍ය සමාගම් වල තැන්පත් කරුවන්ගේ මුදල් ගෙවිය හැකි උපරිම ආකාරයෙන් ගෙවන ලෙසට ජනාධිපතිවරයා නියම කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. අපේ රටේ තැන්පත් කරුවෝ අසාර්ථක වෙච්ච මූල්‍ය සමාගම් වල තැන්පත් කළ තැනැත්තන් කොවිඩ් 19 වසංගතයේ කරන කොටගෙන ඉතා විශාල පීඩනයකට ලක් වෙලා තිබෙනවා. වසාදමා තියෙන ඕ අකාර්යක්ෂමව තියෙන හා නිසලස ක්‍රියාත්මක නොවන මූල්‍ය සමාගම් වලින් ලැබෙමින් පවතින පොලී ආදායම් සහ වෙනත් ලැබීම් කොවිඩ් 19න් පසු බොහෝ දිනකට නොලැබී යමේ තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඒ නිසා මේ රටේ හඬක් නගන්න බැරි බොහෝ තැන්පත්කරු ඒ තමන්ගේ දුක වේදනාව සහ අඳෝනාව අපිට ඉදිරිපත් කිරීමෙන් පසු අපි ජනාධිපතිතුමා වහම නියම කරනු ලැබුවා. ජනාධිපති ලේකම්තුමාට ආචාර්ය පීබී ජයසුන්දර මැතිතුමාට මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව සමග විමසලා වහම වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්තාව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරනු ලැබුවා. කඩාවැටුණු නැත්තම් අකාර්යක්ෂමතාවයට පත්වෙච්ච මූල්‍ය සමාගම් වල තත්ත්වයන් පිළිබඳ දීර්ඝ වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ මුදල් අමාත්‍යතුමාගේ අවධානය යොමු වුණා. ජනාධිපතිතුමා නියම කරනු ලැබුවා කඩිනමින් මේ තැන්පත්කරුවන්ට ගෙවිය යුතු මුදල් කුමනෝ ආකාරයකින් ගෙවන්න පුළුවන් උපරිම ප්‍රමාණය වහම ක්‍රියාත්මක වෙන පරිදි ගෙවීම ආරම්භ කරන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙස. ඒ සමගින් සියත මාධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.